වසර 20ක් පුරා විසඳුනේ නැති ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සඳහා වත්මන් රජය සමග ගුරු විදුහල්පති සංගම් සාකච්ඡා පැවැත්වුවද ඒවා අසාර්ථක වී තිබෙනවා. අදියර දෙකක් යටතේ වැටුප් ගෙවීමට රජය එකඟ වුවද ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටින්නේ තම වැටුප් එක් අදියරක් යටතේ ගෙවා කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි. ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 96ක් මෙතර අනුරාධපුර ප්‍රදේශයේ දෙමාපියන් පිරිසක් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසට පැමිණ මෙම ගුරු විදුහල්පති ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. 21 වෙනිදා පාසල් ආරම්භ කරාම ගුරුවරු දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙන්න පාසලට පැමිණෙන්න කියලා අපි දෙමාපිය විදිහට ඉල්ලීම් කරනවා. මේක මේ දේශපාලන වාසිකන පිරිසක් තමයි කරන්නේ. ලොරු කියන්නේ අපි කරන දෙයක් නැති. එකක් දරුවන්ට නැතිවී අධ්‍යාපනය පිළිබඳ කවුරුත් කතා කරන්න යන්නේ නැහැ අමතුම. දැන් ආපුරට අමතක රටේ ළමයි. මගේ දරුවා එක වසරට බාර දුන්නේ මේ අවුරුද්දේ. මාස දෙකයි ඉස්කෝලේ ගිය මාස දෙකෙන් දැන් දරුවට අයන්න අයන්නවත් මතක නැහැ සර්. බැරි වෙලාවත් 21 වෙනිදා ආවේ නැතුණත් අපිත් ඒගොල්ලෝ පාට බහින්න පුළුවන් නම් අපිටත් බහින්න. හැබැයි ඉතින් ගම්වල ඉන්න ගුරුවරුන්ට ඉන්න අම්මෙන් නැති වෙකින්. එයාලම කියනවලු දැන් ගුරුවරුන්ට ගමෙන් ඉන්න සම්බෙන්නේ නැහැ කියලා ආවේ නැත්තම්. මේ தත්ත්වේ ඉතාලම බරපතල தත්ත්වයක් ඒක ගුරුවරු තේරුම් ගරා ළමයින්ට උගන්වන්න ඕන. ගුරුවරු එන්න බලා ඉන්නවා දැන් නවත්තන්න හදනවා. මම ඊයේත් අර සමරද කමිටු රැස්වීමට කිව්වා ආවොත් එහෙම නැහැ නවත්තන්න ආවොත් තාම අත්තර කොට ගන්නේ. ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ මෙම ගැටලුවට විසඳුම් ලබා දුන්නේ නැතිනම් 21 වෙනිදා දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බවයි. ඇමතිවරු විවිධ තර්ජන කරනවා. අත්තරංගුවට ගැනීම ගැන තර්ජන කරනවා. අපි ඒගොල්ලන්ට කියනවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත කියවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් මේ රටේ ඕනෑම පුරවැසියෙකුට ඒ වගේ වැඩ කරන ජනතාවට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම අයිතිය තහවුරු කරලා තිබෙනවා. ඒ නිකන් අකමැට දොරවන්න එපා කරන්න බැරි වැඩ ගැන කියලා. ඒ වගේම ලබන 21 වෙනිදාත් අපි දැවැන්ත ක්‍රියාමාර්ගයකට යනවා. අපි බලමු හැස්කිලා විරාග ගුරුවරුද විකල්පතිවරුද නැත්නම් මේ දෙකේ පොලේට වැටිලා ඉන්න දේශපාලක දිහා බලමු. මේ අතර පාසල් ආරම්භ කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහරි ප්‍රාදේශීය සභාවේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. තෘතියම ගැටලුවක් තිබ්බත් මේ වෙලාවේ අපි ඉල්ලීමක් කරන්නේ දේශපාලන අධිකාරිය හැටියට ඇවිල්ලා පාසලට සම්බන්ධ වෙලා දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන්න. ඇත්තටම ස්වාධීන ගුරු සංගම් වලට ලොකු ගැටලුවක් නැහැ. නමුත් දේශපාලනය සම්බන්ධ ගුරු සංගම් තියෙන අන්න ඒව තමයි මේ දේශපාලනය අතකොළුවක් කරගෙන ඒ කටයුතු කරනවා. ඒ නිසා තමයි අර කැමැත්තෙන් එන්න හදන විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ටත් එන්න ඉඩක් නැත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.